වංචනිකයි තයි නාමරණය කරනයේ වගීම. දෙශසිි දේ අපි හැමෝම එස්සල් දේශයයි. අද එස්සේ දේශ මුලපුරන්නේ ක්‍රාකාරක වැදගත් දේශපාලන සම්බූසාකච්චාවකට. එතමයි ඔබට මතග ඇති දෙදස් පහලවේ සිට දෙදස් විස්සේ අගෝස්තුත් පහදක්වා. කාල පරිචේ දේදුරට පාගිමින්තුව නියෝජනය කරපු. අපේ කාගේ දේශපාලන පක්ෂ බේදයකින් තොරව සිද්ධ නාගත්. දොස්තර හොඳ හිත කියි හඳුන්ඩුවන කළත්‍රදිිස්ත්‍රයකි නිෝජය කරමින් ජාතිය ජනබලවේගේ ජ වගේ ජනජත යක්ති පරුණ නියෝජනය කරමින් පර්ලිමීන්ති සිටි ඩොක්. නලින්ද ජයතිත සමගයි සාකච්චාව අයිවන කක උතුම පිළිගන්න අයි. අපි මේ කෙලින්ම කතාවට බහිනවා මොකොද ජන්දයක් අතළග සහ මූ විට පැමිණ තිබණ නිසා. සරලෝමහන පළවිනි ප්‍රශ්න තමයි ඔබ දේශපාලන ව්‍යාපාරයේ ඔබජ දේශපාලන සංවිධානය පක්ෂය අවසා නශයෙන් ගත්තේ සට තුළක වගේ චන්ද ප්‍රතිජාතිය සයි සමාජතින කතාවා මේ සයට තුන යමෙකුට කියන්න පුළුවන් සයටට පහලෝ කරනක ලේසි සිට විශ්ව කරනක ලේසි හැබැයි මේක කොහොමද සයට පණහා කරගන්න කොහොමද මොහදදේ ක්‍රියාවලය ගැන පෙපොඩි පැහදිි කිරීමක් කරග ඕ එක පැත්තකින් අපේ ප්‍රතිවාදීන් විසින් ගෙනනලදද ඉතාම බාලගනය තර්කයක් රෙන නත රහෙන කතාවක් එත රැහෙන් සලස්වල තියනව විශේෂෙන් සජිත ප්‍රමම්දසය ක්ඩායම ඒගොල්ලන්ට අපි ගැන ජනතාවගේ අවිශ්වාසයක් කුතුහලයක් දෙගිඩියාවක් හදන්න වෙන කිසිම දෙයක් නැතිකොට. විවිධ දේවල් කියලා ඒවා වැඩකරන්න නැතිකොට අවසානය ඕකත් කිය බලනවා. හැබැයි මේ මතතියයාගන්න ඕන දේශපාලනය කළ කියන්නේ අංක ගනිතමය ක්‍රීඩාවක් මනෙමි අංක ගනිත දන එක දෙක තුන්න හතර හැම හිෙනවා නුයාාත ක්‍රමයක් තියනවා. දේශවාල ෙම දේශපලනය කරෙන සම ජුද්‍යාවක්. ජනතාවගේ මනෝභාවයන් හැසිරෙන්නේ අංග ගනිතමය ආකාරයයට නෙමී එහෙම ඒන්නේ දේශපාලනය අංක ගනිතයේයට අපි ලගු කලොත් එහෙම අද කව ජනතිපති පුට ඉන්න ඕන ගොට රාජ පක්ෂ ක්ෂ හටනමයක් චන්දරගෙනන ගෝටා බලයට පත් වනි එවගේ මේ පාලිමින්තුේ තුනින් දෙක බලයක් සහිතව බලවත් ආණඩුවක් ැට මහිදරජ පක්ෂර චල්ල බැසිල්ල මේ පාලිමින් ඉන්ද න හෙම නෑද අවුරු දෙක් ැනකොට එස්සිියල්ල වෙනස්වෙරද අදවුන්ට චන්දක මහදැෙන බැරිතත්තුකට විලතිනවා යංක ගනිත ඉන්න හෙන මේ කැනි පැත්ත වෙන්ඩන අදවුන්ට අඩු ගන පේක්ෂක හාගනිකත් ප්‍රශයක් කලාා තිනවා මං කියනවාවා ඒග සකසංකවක්තින ජනතාවට අපේරටේ දේශවානති සේ බල දසමසය පනස් දෙකේ මැතිවරණෙන් යන්තන් ආසනම්මයක් දිනාගත්ත බණ්ඩාර්ණයක පනස්සය වෙන කොට ආණ්ඩුවක් විහිටේ වේ වැඩටිටන්ත කොච්චරගෙන වැඩි ආසර කොච්චර ුවන් පි ආසනට බැස්ස හතලි සතයන පනස්සයදක්වා තිබුණු න් ප ආඩු අස අට පසත බන්ඩාර්ණයක මාජනෙක් සතර න්ඩු හදන ම තව ොඩක් කියන්නන් ඩෝඩන දේශවාල වෙනස්වේනහම තමයි ලෝකෙත්තේ පතයි. ලෝකයේ මෑත කාලි මෑත අවරුදු හතර පහ ගත්වත් බොහෝ රටවල අලුත් පක්ෂ අලුත් පෙරමුණ බලට පත්වල තියු ප්‍රවණ අලුත් නායක ලින් පත්තරන්න නව ප්‍රණතා නැතුවෙලා තියෙනවා එක ලංකාට තදාලා සිංහ අපි කියන්නේ අපට සීර තුනේඉද රනත චන්ද ලක්ෂ හතර ඉඳලා ගොඩක් දුර යන්න බැරි නං දෙදා විසිතුනේ මාර්ත මාසද පලාත්පාන චන්ද තියලා ද ති තු ල් ගල ද රදිකර කිවන ය සජද්ගි කණඩාමට පහට න්ඩායමට ගො ල න න්ද ය පා ගොල ද ජිත්ල කවරුත්යක උත්තරදි රනය රණනිල්ල එක හෙම කතා කරේ නෑ කියල ජපිත් දන්න ගල ගල කතාරල චන්ද කල් දාගන්න ගොල කොමන්ත්‍රේ කර එක ප්‍රති පල ට ම මට නතාවට පලත් පාන චන්ද හිමි වුණේ අහිමි කරේ. නිසා මෙ සියලු සාධකොලින් පේන්නේ ඉගුලු කිව්වටර. සමහරදීව තියන හිතරවට්ට ගන්න කියනේවා එවැනි දෙයක් තමයි එහම හිදාගමගේ හිදා ගන්න ඔය තර්කෙත් ඉවර්රයි ඕකත් හරියටර අපි ලංකායමත් සනගැදල ආසන සමුලු කරනවාගේ බොරු ප්‍රලාපයක් එම කිය කිය හිටියන්නේ අප හැ එකමත් සෙනතයික හැමතන වර්ගැනීමත මාසකට කලින් මතක නිවා සසිපාලත් කියන බදුල කාන්තා සමුලුව ගැන්න ටම සැනකද තම බදුලකකාන්තා සමමුලුවකර දදුලිකාන්ව පලදන හහිට මක්කිව.ඒ ඔක්කොම එකින් එකින් එක බිඳවැටමින් යනවා. තු අපි ඔස්්‍රෙලියාවේ දකුණපොරියාවේ කැනඩාවේ ඇමරික ක්සක් ජන පද රැස්වීම් කරේ මෙහන්සේෙන කරන ගී දතේ රටි ඇඳ ල ත වරමක් නැති කතා මම කියන්නේ ඕක ගොඩක්කල් ඔය බොරු තර්කය යන්න යන්න නෑඒ දැන්ට බිඳ වැටලතියන්නේ ඒ ගොල්න්ගේ. හිත හදාගන්න කියන කතාක් විතරයක. හරි ඊළඟ සරල ප්‍රශ්නයක් තිබෙන නොහන්න. ඇයි ජාතික ජනබලවේගේට ජනතාව හෝ චන්දදායකව පරවසියෝ චන්දය දිය යුත්තේ ඇයි මොකක් දෝග තිබෙන විශේෂත්වය. අපට චන්දය දිය යුතුවන ප්‍ර්ධානතම හේතුව තමයි මේරටේ ජනතාව අරු දැන් හැත්හයක් තිස්සේ. බලාපොරොත්තු සහගතව චන්දිදීල බලයට පත් කරන ලද කණ්ඩායම් ප්‍රාශ ලක දාස් පක්ෂ ්‍රමකාණන්ඩු ක්ක ස ජාති පක්ෂ ්‍රමකාණන්ඩ මේ රට හැදුවෙන් නෑ. හැදුවනෑ කියනේ පමණක් ප්‍රමාණුවවත්ය ඔන් මේ ට බංකොලොත් කළා. ජනතාවගේ ජීවිත විනාස කළ රටේ තරුණයන්ට අනාගතයක් නැති කලා. ලෝකේ ඉස්සරහා ලංකාව හැල්ලු කර අපේ බ්‍රෑන්්ඩ් එකක සම්පූර්ණයෙන් නැති කළ දාලතින්නේ. මෙවැනි රටක් ගොඩගන්න ඕනි එක තමයි ප්‍රධානදේ. රටේ ජනතාවට සාමකාමීව නිදහසේ. ගරුත්වයක් සහිතව ඉන්න හිටින්න පුළුවන් රටක්බර් මරට පත් කර්ඩට. ආර්ථික සංවර්ධනය ප්‍රතිලාප ජනතාවගේ ජීවිතර ගලාගෙන අන්නු ජීවිත පහස කරන්ඩුවන. මේ දේශපාල බලය උපයෝගි කරගෙන ොරාකාපපු ඉතාම කුඩා කණ්ඩායමක් ඉතාම සුකෝබෝගි ජීවිත ගතකර රටක් වෙනුවට රටේ ආර්ථිකය හදන්න දායක වන සහසක් ජනතාවගේ ජීවිත නගා හිටුවන්න ඕනේ. අන්න ඒනිසා තමයි ජාතික ජනබලය වගේ කියන මේ. අලුත් දේශපාලන ප්‍රවාහයට බලය ලබා දයුතු වන්නේ අනිතික තමයි වැදරත් ප්‍රශ්න ඇතිබෙන ඔබ වෛද්‍ය විද්‍යාලය ඉන්න කාලේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධය නොබ දරු එදා දැරු මතයෙකුමත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් එදා දර්පු මතය සහද දරපු ධර්ණ මතයාතර වෙනසක් නෑ. ඇත්තටම දැන් අපේ රටේ අෞද්ගලික් විශිද්‍යාලන මේේ ප්‍රයිවට් කැම්පස් කියනෙවන උපාධි ප්‍රධානනි කරන ආයතන පෞද්ජිකාංශි විසින් පත්වගෙන යනවා දස එකටාසන් ප්‍රමාණ දැනුත් තියෙනවා. හරි විදිහරමගියෝත් ඒේවා විශුද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියාමනයට අඩත්ව තමයි පත්වාගත යුතු වන්නේ එතකොට ඒ ආයතනවල නීතිය සාමාන්‍ය විද්‍යා විශේෂවේදී නැත්ත සම්ම ගත්තොත් තොරතුරු තාක්ෂණය ලමනාකරණය ආදී විධ උපදි ලබාදර ජිනර උපාදිි ලබාද දැන්ට ලංකාව තියන ප්‍රශ්නය තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තමයි නැත්ති නැතේ ක්න අඩු ඇයි ලංකා පාගිලික වෛද්‍ය යන දාන බැලති හේතු දෙකක් නිසා එක හේතුවක් තමයි ඇත්තටම මේකට එරෙහිව පැන්ලගෙන ශිෂ්‍ය නැතමවිශි දලා චාරුන්ගේ වෛදදි ශේෂත්‍රය සෞක්්චේත්‍රයායගේ ජනතාවගේ විරෝධ ඒක පැත්තා වගේම මේ කාර්ය සාර්ථ කරගන්න කිසිම ආණ්ඩුවකට නොහැකිවුණු ඊළඟ හේතුව ඔය විරෝධය පමණක්ම නෙමීවර එතන්ට එතැන්ට විතරක් සීමකරුත් මන්ත සාධරණය දැන් මේටේ ජතා විරුද් වෙච්ච දේවා ආණඩු කල තිීරුණනි විකරුණණ විරුද්ධ එපා කියපු ආණ්ඩු විුන් ලතින නොත් මෙතර තවකාරණයක් බලපානවා ජයාාජය වදන ෙක්ද සම්සය හැත් ටේදී අපේ රටේ කවර ශේෂ්‍ර කවර මට්ටමකට විවෘත කළත් ඔය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විවෘත කිරීම යම් සීමාවක් සහිතව තමයි හු කරලා තියෙන්න්නේෙත් ඒක හැත්තටේ විශිද්‍යාල පනතෙන් වගේම අසු පහේ ඒකට ගෙනාප සංශෝධනය ඇතුළෙතු ලංකාවේ පෞද්ගලික්කව වෛද්‍යවිද්‍යාල ආරම්භ කිරීම එතරම් පහසු කරල නෑඒක ඇ දුර කලිය ඇතා දුෂකර ක්‍රියාවලිය සයිටම් එක වඋනත් වැහෙන්න එක පැත්තකින් ශිෂ්්‍ය අරගල්ල බලපෑාව වගේම ඒ ක්‍රියාවලිය හරියට සිදු නොකිරීමත් ඒක රිවස්සන බලපෑවා. එ පිරටේ පෞද්ගලික වෛද විද්‍යාල ආරම්භ කරනවා නම් ඒක ආර්ජන මණ්ඩි අනුවති ගණ්ඩුවන සෞඛ්‍යමාත්‍යය අනවති ගන්නවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ කමිටු දෙකට යටත්ව තයි අනුවති රාතුන්. ඊළඟට ඒ කමිටු විසි අනුමති ලබාදීමේද මේ ශිෂ්‍යයෙන්පුූර්න් කන රෝහල වැදගත්. ඒ රෝහලේ අවශ්‍ය ප්‍රමාණන් රෝගීෙන් ඉන්නවද ඒ රෝගීන්ගේ සංයුතිය මොකක්ද ඒ සියල්ල වැදගත් අවසානි මෙහම මේ ඇවිල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් එකක අනුවමති ලබා දෙන්ඩුව. ති මේ ස්ටප් සොක්කෝම පහුකරගෙන ගියපු කිසිම උත්සාහයක් අපි රටේ තිබුණ නෑ එකක් දෙකක් කරගත්තා අසාර්ථක වුණ සයිටමකත මට්ිකක් දුරගේ ඇ සයිටම් එකත් අපි මේතුේද කෝප් කමිට හන ැවලු පස්සේදී මට මතකයි මහාචාර නාරද වර්ණසූරී ඇතුළු විශිද්ධාල ආචාරය මහාචාර රු කණ්ඩායමක් කෝප් කමිටු හැමේ එලිදරව් කලා ස්වී සානායක ඇමතිවරයා ඉතාම කූට ලෙස තමයි සයිටමක අනුමැති ලබා දිල යෙන කෙෙන ඒ නිසායි අපිත් මැදිහත් වෙලා මේ සයිටම්ෙක් බඳවාගෙන රවටන් ලද ශික්ෂෙන් කොතලාවල ආරක්ෂක විශිද්‍යාලය උපාදිය ලබාදීමට අපි මදධදිත්තු ව තරමි තේවෙන පලිමෙන්ටතුුද විශා වශෂය හන්නනකුවවා අපිතේ යෝජනාවට සහය පලකර හේතුව තමයි දැන්. ඒ ක්‍රියාවලිය මොනතර මනීතික සහ රැවටි සාහගත වුණත් මෙ අපිට නේ දරු.ඒ දරුවන්ට රජ ශද්්‍යාට ඇතුළත්වීමට නොහැක්කම නිසා ඔවුන් මුදල්වේදන් කරලා තැනකට ඇතුල්ලාතියවා දරග ගත අඳරන්න අපි සූ නමුණනේ සපකිකව යටට කේඩුව එකේ සූස ගතති නට ේඩුුව එකේ උපාදින බාදයන්නෙක අදේ දරඉගෙන ගන්න තැි මේකට විදදිමත් ක්‍රමේ දයක් අදන්නන කමතියනවා තැපි බල මොකද දැ මෙතනද දැනටම අපේරටේ වෛද්‍ය විද්‍යාල වෛද පීර දොළහක්තියනවා. ඒ දොළහෙක් දැනට අපිට පොළුවන් දෙදා දෙදාහත් දෙ දෙසියක්ක් විතර අවට් කරන්න ර් ර්ෂිකව. හැබැයි ඒ පටන්ගත්තේ වැඌ මුරටුව සබරගමුව වයිභ කියන වෛද්‍ය පීටවල අදා කරන පහසුගන් තවම නෑ වෙලයි පටන්ගත්ත තමයි නමුතේ ප්‍රොෆෙසිල් නිට විසස වෛදර ගන්නන අවශ්‍ය මහාචාර ප්‍රමාණුවත් නෑ අති දුෂකරතත්වය යට තමයි දුවන්නේ අප යෝ ගැ බලන්නවන කමතියන රජ්‍යම රජ්‍යා NP රජයක ප්‍රධාන වැඩිම අවධානය තියෙන්නේ අධ්‍යාපනයේ රාජ්‍ය පංගුව වැඩි කරගන්න. එතනිින් අදහසුවනි නැහැ. ට පෞද්ගික ගෙන ගන්න තින අයිතියහෝ විදශීයධ්‍යාපනය ලබාගන්තතින අයිති්‍ය හෝසිම කියන. එක එකක්නයි කැමැත්ත අපිට කැත බද කරන්න බෑ රජයකට නමුත් රජය රටේ ජනතාවගේ බද මුදල්වලින් වැඩිම අවස්ථාවක් හදනවා රාජ්‍ය අධ්‍යාපනය සඳහා එත්තනත් එහටගිලා කාටහරරි පෞද්ගලික උපාධයක් ගන්නූ මනව තියෙනවානඒ අවස්ථාවක් තියවා නමුත් උපාදිය ලබාගන්නේ පෞද්ගලිකවද රජ්‍යෙන්ද නැත්තං රාජ්‍ය පෞද්ගලික එක බද්ධ ආයතනයකින්ද. ඇත්තන් අපිහිතම වෙන කෝපරේටව හකින්ද වෙන චරිට ෝගනනිසේෂන් හකින්ද ඒ කවරකින් අධ්‍යාපනය ලබාගත්තත් රජයට වගකීමත් තියෙනවා ඒ උස අධ්‍යාපනය ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වග කියන්. අන්නේ වගකීමට රජය බැන්ඳෙනවා එකතමයි අපේ අදහස ඔය ප්‍රශ්්‍ය සම්බන්ධ හ එතෝට දැන්න Nපි අනාගත රජයකදි අපි උපකල්පනය කරු අනාගත ආණ්ඩුවක් පිහිටෝල රජයයක්ක් බිහිකරාට පස්සේ. පිපික ස්ථාවරය කුමක්ද ඔබලා පෞද්පිලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් කැප වෙනවට ඇප වෙනවද. මොහිතන ඇප කැපවීම කියන වචනය සාධාර නැහැ දැන් අපිට පෞද්ගලික වෛද්‍යද්‍යාලයක් වුවමනා කරන්න යයි කාරණ දෙකක් නිසා. එකක් අපිට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු රජයට නිර්මාණය කරගන්න බැරිනම්. දෙවනිිය එක වෛද්‍යධ්‍යාපනය සඳහා අවම සූස්කම් ලබන දරුවන්ට අධ්‍යාපන තුළත්වීමන අවස්ථාව නැත්නාා තුර අපේ සැලුසුම තීන්මකද මේ අධ්‍යාපනය වෛද්‍යධ්‍යාපනය රක්ේ සමස්ස අධ්‍යාපනයම මේ රට ගොඩ නගන සැලස් මේ තීරණාත්ම කොටසක් හටි තනි සලකන් එතනද අපට අපි බලාපොරොත්තුනික ජනතාවට ගුණාත්මකව සෞඛසයවක් සැපීම සඳහා අපට කොතරම් වෛද්‍ය ප්‍රමාණය කෝනද ඒ මාර්ෂික ආර්ෂික වශෂ්‍ය ප්‍රමාණය ඒඟගට අපි බලාපොරොත් වෙනවා වෛදරු යම් ප්‍රමාණයක් වාර්ෂිකව විදෙස් කතව රැකයා සඳහා යොකරින් ගවන්ට ගවන්ට එග්‍රමට සේ විදෙස් කත රැකවට යොමුක කරින් යම් ඩොල්ර් ප්‍රමාණට උපාදනය කරන ඒ සඳහපටයන්න පුලන් දුර කොතෙක් ඒවගේ අපි රටේ ජනතාවවිතින මනෝභාවක කුමක්දමේ සියල්ල සලකලා තමයි අපිට අවශ වාර්ෂික වර්ශෂ්‍ය කරන වෛදර ප්‍රමාණයපි තිීදු කරයි. අන්නේකට අවශ්‍ය විදිහ වෛද පීට ප්‍රමාණයක් අපි අති කරනවා ඒ කවරුත් බයවපා. ඒක පුළුවන් උපරින් වශයෙන් අපි ඔබගේ බදුමුදල් යොදලා ආරමරන බලාපොරොත්තු වන ති රජට් එකකසරෙක් කරගන බැරින පිල ඇසි නයකරගෙන් හර කරන්න. ට සාමාන්‍ය මේ කාලෙදී වෛධපීට ආරම්භ කරන්න අවශ්‍ය කරනවා රුපියල් බිලියන පහලව දහට අත ප්‍රමාණයක් දැක් අලුත් අත්වයටති. ඉති ඒක වාර්ෂික විදන් කරන ඕන්නේ. දුතුනක දිතර ප දන් කරොත ්‍රමාණත් සෑඇතන ට අපගේ රටක වෛදධ්‍යාපන දියුණකිරීම ඳහ සහන ක්‍රමයට නයලබා දෙන්න ලෝකෙ රටවල් ෙළමු තින බව ේන ධහනය ගත්තොත් මංම තමයි පාල්ලිමේතු්‍රර යෝජනාා කරේදස් දාහත දහට කාලෙදී මොරටු වයි විශ්විද්‍යාලට අනුබදධව කළතර නනාගර ෝහ ක්ික්ෂ රෝහල ලබවට පත් කරෙන වෛදපීට ඇතිතරම කියල. ඒ යෝජනා විදිරියට ගිහිල්ලා හේට් රජය. න්ක රජයට ම හන පොලියට යක් ාදක ගුණා. හැබයිේ ආඩ ඒවට මැදි හත්වීමේ තියෙන දුරලම නිසා ඒඒ ප්‍රජෙක්්ක සෑහන කාලයක් ඇදදි කියිය.ඒගේ මම තමයි පාලිමිත්‍ර යෝජා කරේ විශ්‍රද්ිය අනුබදව දල ක්ෂ රහලක්ලස භාවිතාව කරම නට වයිද පි දන කිය. මෙම නිකන් වනෙ මහ ද ේ ම . ්‍රදධහන නගරසාහපි බලන් මේ වෙලාි කල්පන කල තියෙනවා. ඒ නගරවල ඒ වෛද පීටට හෝ ඒ ශික්ෂන් රෝහලට සම්බන්ධ වෙන කාරමන්ලේට අවශ්‍යන පහසුකන්තියනවද ඔුන්ගේ දරුවන පාසල් තියෙනවාද රකයාතියනවාදේ එස්සි නග මනාගවන පහසුකන් සසිියල්ල රෝහලේ තත්වය යනුත පි යෝජනා කරන්න මම හිතනවා දැනට තවත් වෛද්‍ය පීට පහක් උපරරි වශයෙන්. මේ රට ආරම් කරන පුලුවන්න්නන් අපට පුළුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් තුන්දාහක ප්‍රමාණයක් වෛදරු නි්පාධනය කරන්න. ඒක දැනට අප පහු කරන මේ තත්ත්වයට ප්‍රමාණුවත් ඇත තුන්දහක් අපිට හදාගැන පුළුවන්නන් තනින් පන්සියක් විතර අපට වාර්ෂිකව පිටරට ප්‍රැකය සඳහා තිමු කරන පුළන්. මට ඒයේ ඔබ පිළිබඳව යම් කිසි කතාබහක් ඇතිවනාම කැනඩාවේ බහත්යකක. යොමුර ප්‍රශ්නය මංකුව අබුතුමා කරුණ කරලාව ප්‍රශ්නය ලීල්ලමගේ වත්සප්ප කර දාන්න මයහ මොකක් දෝේ ප්‍රශ්න මංකුවෝ මෙහමන ඩොක්. හම්බේන පොයින්්මටක් ගත්ත කිවමක දර්ශන අහන්න කරුණා කරල ප්‍රශ්නය ම වත්සප්කට දැන්ම නෑ නමුත් පශ්න මතකයි ඔ මේ හොරුවල්ලන කතාව වංචනකෝ දූෂිතයෝ පවුල් පිටි මේ රට බංකොත් කරපු කොල්ලකාව පට හොරු ටිකක් ගැනක් කතාරවා දීර් කාලය ඇතිස්සේ එතකොට මේ හොරුවල්ලන ක්‍රියාවලිය Nපි ආණ්ඩුවක් ඇති හොරුල් අල්ලන්න ඕන එක ඇත්ත දනුවන් දෙන්න තොන නිසි පරිදි නිර්තියන වූලු. මේ හොරුවල්ලන ක්‍රියාවලිය කවරුත් පැදිලි කරන්නේ ඔබ පැහදිලි කරන්න කරුණුා කලේ මහත්ත්‍යවෙ. මේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාවගතයන් අඩු දැනුම හු නොදැනුවත්කම්ම තමයි හොරු අල්ලන්න බෑවගේ මත්යක් සමාජකත කරන්නත් හේතුවෙලා තිය. මන්දැක්කා සජි ප්‍රම දස ාර්ථක ස්ාද් වගේ ර්ෂ සිල්වා බික් මක්්ක ගහිල්ල ච ලවිල්ල දීපි ඉන්ටේකදති කියනවා හොරු අල්ලන එක මිත්‍යාවක් කියලා. සරු ධාරනයක් ත්තුත් දැන් ෙලි රමුක්කල් රිමන්බන්ධ ාර්ග වෙලා ඉන්නවානනි. නඩුව නඩුවක් අහල දඩුවන් කළ නෙේ රක්ෂණ ක්‍රියාවල යන රිමන් බධනා ගරගතවෙ ලා න්න තවත් සෞ්‍යැමත්්‍රශ ලේකම් ඇතුළු රජයහිල මරදහරින් හතක් විත ඇතුළ ඉන්නවා අ දෙනෙක් ඉන්නවා අවෂ සැපයම් කරු ඇතුළි ඉන්නවා තව එක්ෙනෙක් න්න එලිය මේ ක්‍රියාවට සම්බන්ධ කෙනෙක් හත්තර ගු ගන්ඩෝනනි හැබැයි ඒඇනම ගක්ද අපේ පොලිසිට ඕූමනා නං සියයි දිගත් ඇතුළුව මේ ප රේක්ෂණ කර යතමට පුළුවන් පරීක්ෂ නිසිපරිති කරන්න නීාර්ම එක පොලිසිය තම පල කොට පොලසිය පොලිසිය තමයි පරේක්ෂණති කොළතු වන්නේ එක දෙවනිකොට තමයි පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ පදනම් කරගෙන ීතිබ දෙපාර්ටමේන් සි අඩු පෙවරීම. ඔ ඔය ඔන්න ඔය පියවර දෙක හරියට කළොත් ඇත්තරම අධිකරණයට තියෙන්නේ ඒ මත පදනංගල තිීන්දු ලබාද දැන් අපේ රටේ අධිකරණයකින් නඩුවක් විභාග වෙලා ඔය වංචාදෝෂණ සම්බන්ධයෙන් නිතෝස්කොට් නිදස්ච කෙනකින් නොද එකයි වැදගත්. බැසිල් හරි මහින්දාන දහරි රෝ හිතාරි චන්දසයන හරි නාමල් හරි කවුරහරි ගන්න ව්ගේ කාල නම් කෙ ච්චය. මේ කිසිවෙක් නඩුව හලා දෙපැත්තෙන් තර්ක කල්ලා. රජේ වෙනේ නීතිබදධ පාර්තමේතුව ැ ල් හරි කවර දි නේ. පැත් ැිැිැි ාව ර ල් ර නො න මකද ලාති ඔන්න එක පාට්ටම නිදහස් කරනවා. මේ වචන දෙක පට්ලෝගන්න එපා නිදහස් කරන එකයි නිදස්කොත් නිදස් කරනවායි කියෙක දෙක් මේ කිස්සිසවෙක් නිදස්කො නිදස් කර නෑ නිදහස් කර තරයි නිදහස් කරන්න නිදහස් කරන්නේ එක්කෝ පොලිසිය එහම ත් නිති පාර්මේතු එම ක්ෂණක දෝෂ අලස් ම නහර එක්කෝ තාක්ෂිණක දෝෂයක්. හමනැත්තං ඕුන් කියහිලා කියනවා අපට මේ නඩුව පවත්තර්ගෙන යන් හමනාවක් නෑ. දැන් ජෝස පරාසිංහම් ගාතනය සම්බන්ධයෙන් මඩකලපු මහාදිකරණයේදී පිල්ල අඇතුළ කණ්ඩාමම්ට එරෙහිවේ නඩුව සෑහන කල භාගුණු නඩු තීන්දු දෙෙන් ඔන්න මෙැ කියර තිබු නීදපද පර්ත්මෙන්තු ගිලකිවවා මේ නඩු අපිට පවර්තන ූමනාවක් නෑ තවදරත පවත්තගෙන යන්නේ එක තාක්ෂක දෝෂක් නවේ කිය ෙත අත්තර. ොට න්ස්ටන් විුද්ධව අල්ලස් කොමස පවු ඩුවක් තිබුණ ූ ලක්ෂ පණත් සතරක් නිකරටය පැත්තේ සතුෝසකින් බඩුුවරගෙන බුදල් අවභාවිව සම්බන්ධී පොදු දේප පන්චර්තමර මත් එක දාලා තිබුණි හැබැයි ඒ නඩුව විසික්වන්න හේතු වනේ නි ජන්ස නිදහස් වුණනි අල්ලස් කොමිසම ගිහිල කිව්වා මේ නඩුව ගොුණ කිරීමේදී අල්ලස් කොමිසම අරන් කොමසාරිස ස තුන්දනම අස්සං කල නෑ අපි එතුරු එතකොට අධිකර හනෝ හැනම් මේ ඒ අස්සං කල ගෙනත් දෙනවාවද ූ කියල නො එලිට කවදවක යළි පවරන්නේ නෑ මේක වෙන්නේ අධිකරණය ස්වාධීන වනාට පොලිසිය තියන කවර යටතෙ ආණ්ඩුවේ ඇමතිවරෙක් ැටති. නීතුව දොර්මේතුව තින් එක වාදිනත නැගන එකති නීතිපති දොර්මේතුව ති අධිකර ඇමතිතරයට තෙනෙ තුර අමාත්‍යංශ යටතේ ඇමතිවරෙක්විසි පාලනය කරන ආයතන දෙකක්. ද ර්ග ගුණුරට පස්ස තමයි අධිකර දවක් බාදන රන්ම ලි මේ අවස්ාව මොද වෙන්නේ මෙන්න මේ පියවර දෙකේදී දේශපල බල පැම සිද්දරවා. දේශපාලන අධිකාර උමනාවට එක්කෝ නඩුව සම්ප යකර ම ක් දෂ පෙන්ල්ලා යි පොරුනන් කියල ොදුදුව න කරන්නේනේ ති ඔය ක්‍රියාවලිය අර එකඒේඒේේකේ කරගෙන උසාවිටනකොට කල්්‍යන් නිසා තමයි මේ ගොල්වර විශ්‍රාමික විිනිෂකාායගෙන් කමිටි අදදාලා. තුන්සේ ගන්නදකද එකක් රයස්ගන ුතුල මේ නඩුසිියල් යළි පවරණ පුළුවන් මතක දයාගන්න අපි මේ රටේ ජනතාවට කියන්නේ අපේ රටේ පොලීසිය සහහිට අනුබද්ධ ආයතන මේ පරේක්ෂණ ක්‍රියාවලියට හොඳටම සමත් අපේ ආ්ඩුව ැටතිදී අපි ඒ පරේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරන අවශ්‍ය කරන පහසුව උපරමෙන් ලබා දෙනවා සමහර වංචා දෝෂණයන්තියනවා එක පොලිසියට ප්‍රශ්න කිරීමෙන් පමණක්ම හොයාගන්න අමාරුයි ඒවට යම් විශේසඥ සහයක් කමනා කරනවා ඉංජිනේරුවන්ගේ ආර්ථික විද්‍යාඥයෙන් විසක්ඥයන්ගේ සමන් මුල විසක්ඥයන්ගේ බැංකු සම්න්ධ ක්ඥයන්ගේ ඒත් අවශ්‍ය කරනවා. අන්නේ සහ පි ාදේ සූදාන ද අපි ඕන පමති හොරුවන්න්න දෙදක නතිබද පාර්මේන්තුේ නිතිබද පාර්මේන්තුව මේ ්‍ර ක්ම කරන්න මංහිතනවා විල් ස පාධ කනක මත ූල්‍ය පා සබන්ධ වෙන මේක ද හර නු ගො කිරීම ක් කන්නන දැන්ට නතිබද පාර්ත්මයන්තුවේ ගොඩ හැල තින නඩු මේ ෆයිල් ටික බලලා ච්චර කල්ගන්න බෑ සමූල්‍ය ප්‍රාධ වෙනුවෙන් ප ලු කොටසක් එතන ආම්භරලු කොට්ටාශය ලෝ එතන තින ංශක පර තන පද්ධතියක් කරලා අධිකරන්නේ අධිකරණ වෙන අධි කරහ දඩ ඔන්නේ මේ ූලි අපා සබන්ධයෙන් නඩුවහන්න අධිකර කීපයක් වෙන් කරගෙන ඔබ ගැන වාදිිට හන්න පුලුව මේ මෙ තියන මූල අපාද එනිසා මදේම කළලා තියෙනවානි දැන් අප රටේ ශ්‍රීදූෂණ ළමාපචාර සම්බන්ධයෙන් නඩුවහන්න යම් අධිකර කීපයක් වෙන් කරගෙන ඒ කටයුතු මනක් සිතකර ධකරන තියෙනවා අන්නේ වගේ මේ වැඩේ කරන්න පුලන්කම තියෙනවා වැදගත් මොනදේ තමයි ආණ්ඩුවේ අභිලාශය ආණ්ඩුව උමනාවක් තිවන හුරුල්ලන්නල්ලන්න පුළුව දරුව නක්ති හොු දස් කරන්න නිදාසරනක් පුළුව ග ්‍රියාවල ම දැක ලා කර නීතිවද පාර්ත්මයේතු සම්බන්ධල ධානයක් කිවේ අයිෝ හට මේෙක්ද ලෝවෙන් හවට බ්‍රෙක්් ලෝගල එතොට එහෙමත් පුළුවන් ගන්න හැබැයි මට පතක එක සැරැක්වඔය සනත්න ෂාන්තරය එහිව නීතිවද පාර්මේන්තුවෙන් ගුණු කරපු පැමිණිල්ලක ටිකත් දුරගිහිල්ලා ඔවුන්ම විල්ල කිව්වා ගින ්‍යයක්්‍යා පන්තයෙන් දපු නඩුව අක්තිබුණ ගිියවිය තියාගෙන හිටියට එක පත්තු කරැති නිසා ගිනියාව්‍යඥ්‍ය පන්තර දා නැ කියති මෙ ඒවා තියෙනවා නමුත් වැදගත් වෙන්නේ මෙතනද ජනතාව විසින් ලබාදෙන ජනවරමණන ආ්ඩුව කටු කර ඩෝනි අපි අනිවාය කටුතු කරන මොම ීරට මේ රට එල්ල වෙලාතියන ජාත්‍යන්තර සහ දේශය මේ අපවාදෙන් අපි ගලෝ ගඩුනා මේ බ්ලෙක් මර්කක අපිට අපි ගෙනල්ල තින මේ ම දෂ බ්‍රන්්ගේ අප ගල ගත්තනත්ත ට ස්සරට යන් නිවාර් වශයෙන් ඒද අපි සිද කරන බයිවෙන් මේ ක්‍රියාවලිය හරිම පාර්දුෂ්‍යයි ආමුතු මැජික් නෑ රෝහිත නිදහස් වෙන්නේ අල්ලස් කොමිසම නඩුවත් කර ගන්නය තැමින්සා මිසක් අල්ලස් කොමසවරු නඩුව හලා රෝහිත නිදහස් වුන නෙවේ. තවැදකත් ප්‍රශ්න ඇතිබේ හන්න දෙදස් පහළවෙේ ජනවාරි අට මෛත්‍රපාල සිරසනය හිටපු ජනාධීපතිවරයහි ස්ලෝගන් එකක වුනේ හොරුුවල්ලන කතා. අපි හොරුුවල්ලන. එතකොට අපිට මතකයි අපි දිීර්ග වශයයේ සම්බන්ධය වැසටහන් කරලා තියෙනවා දූෂණ මර්දන කමටු ලේකම් කාර්යයාලයේ බීකරේ පිට අරලිය ගහමන්දේ ආරච හටියට අහිතනගේ චේපෝර්සන් හැටියට හිටිය ආරන්ද විජිපාරික සහෝදරයෝජනය කර එකොට ආරජජවිීද F බී කරා පොලිස් මූලිය අපරත කොට්ටාශයතකොට Fගේ ්රන් ෝෆිස්සක හැටියට කටයුතු කරේ මේ කියන දූෂණ මර්ධන කම්ටු ලේකම් කාරර්යාලේ ෆයිල් එක හදලා ඩොකමෙන්ටේෂන් වැඩිඉර කරලා ඒවිසට කතාව ගුණු කරලා මේ එසිට දුන්නට පස්සේ එවක හිටිය අපි ඒ ගැන කරගාට වෙන අදටත් උද්ගලිකව ගත්තත් කනගාටුුවේවා රවී වයි දෙ ලංකාර කියලා හිටියා දේශ් නියෝජ පොලිස්ිපතිගෙනෙි ලොක තොරක් ගහෙව නොදනුවවත් දෙයට මේ මෑන් මේ වැඩේ හරිට කරයි කියලා වැඩ කරේ නෑ දැන් එතකොට ඔ වගේ නැවත ඔබ සත්භාාවෙන් කිවත් ඔගේ දේශපාල ව්‍යා පාරිස පක්ෂය මේ පර දුෂභාවයක් තියෙනට ඕන නිශ්ිතම හොරුන්න දනුව දෙන්න ඕන කියලා කිව්වත් මේ ඇතැම් පොලිස් ලොක්කෝ තරුපටි පැළගගත්ත. උන්ට ඕනකමක් නැත්තම් මේ හොරාව අල්ලන්න Nිපි මෝද ගන්න ක්‍රියාමා ඒක තීන්දු වෙන්නේ ඒ රජය ලදහරීන්ගේ කැමැත් අක මැත්ත පමණක් මතම පමණක් නෙවයි. දැන් ඒ සමස්ත ආණ්ඩුවීම දෙදස් පහලෝ විස් හො ලෝල දැ සිරිසේන ගි ප්‍රමසිංහ සජිප්‍රම දස හිටපුයි ආණ්ඩුවේ වුවමනාවම හොරු ආරක්‍ෂාකරීමට යොමනානේ ඔවුන් බලයගන්න කිව්වට හොරු අල්ලනවා එයාපෝට් වහනවා කියලා. ඒම අඇතනම රුල්ල ක කියවපු ක ඕන බව පසේ පහැල්ලි උුණනේ. ඒ පැත්තකින් ්‍රනිල් වික්‍රමසිංහට උමනාවක් තිබුණා ඒවෙලාවේ මහිදරාජ පක්ෂණනායකත්වයෙන් තිබුණු ඒ කණ්ඩායම දෙකට කඩන් එකොට රනිල් වික්‍රමසිංහ උදව්කරා එක කණ්ඩායමකට සිය උදකර ාව කඩාමට ල්න් දාස් පක්ෂණ ඇත්තන් පොදජන පිරමුණ දෙ පැත්තර කැඩියන කොට අද එකතුල කණඩයන්දදි හැලුවාම් ඒ දන්න වි උදවකරපු කණ්ඩය ඒද පැතර හිල තිෙනවයි තෝග උනෙත් තකට තක තරන්ගෙට ගොල්ල දෙපැත්තම හිටපු අරක්ෂා කළලා. ඒ අනුව තමයි ශරන්ත ක්‍රමසිගෙන් ක උත්තරයක් ගන්න සියයිඩියකරන්න කිව්වා හම ශිරන්තිවසිියටික් දැවන්න ඇතුව කතානායක නිලන්සි කටුත්රයි ගන්න තැනකට යන්නේ එක සියයිඩියක ලොක්කන්ගේ උමනාඋනෙවේ එක තමයි ඉහෙලින් ආපු දේශපාල අන ඒ අදි සිදුවම් ගණනාවක් තියෙනවා. අනත් එකති දැන් ඔබ නිකාම් බලන්න මේ ක්‍රියාවල වැදගත් කොටසක් නීතිපති පාර්තිමිේතු. ඒ යහපාල ආණ්ඩුවයේ නීතිපති දෙපාර්මීේන්තුව බාර හිටපු අධිකරන ඇමතිවරයා අද ශෝකීට රාජපක්ෂලා ගේ ආණ්ඩුවේ අධිරණයමති දරීම දරනවා ඒ අධිකරණ ඇමතිවරයා ජනවරමට අනුව කටයුතු කර මට පෝරන්න උත්සාකරන් නම් ඔවුන් රාජපක්ෂලාගේ කොතරම් විරෝධයකට ලක්වෙන්ඩුව නැද බැහෙමනයෙන් ඒ අධිකරන මති අදත්ේ අධිකරමතිකම දරනවා රජපක්ෂලා බලයක් සහි ආණ්ුව. කොට පේනවානන්නේ රාජනල ධහරරි තරක් නෙවෙයි රවිද්‍යලංකාරල විතරක් නෙමයිමට මෙත් මේකට උඩින්ම්ම දේශපාලන අනුක්‍රහය ක්‍රියාත්මකුණා කියලා ඔන්න දන්නට මම කියන්නේ දේශපාලන හස්සේ කියන එක ඒකාල් හුරු අරක්ෂා කරන කොතරම් බලවද්ද කියලා. අර ඩුබයි වල තිබුණුව කවුන්්ට එක පිළිබඳ පරීක්ෂා කරන්න ලංකාව කණ්ඩායමක් ජවන්න ඒ කණ්ඩෑම ඩුබයිවලට ගොඩ බහිනොකොට ට පැයකිහිෙට කලින් එකවුන්ට එක විතරෝ කරන්න තරන් මේ පනිවිට හමාරුව සූක්ෂමයි එක නික වෙන්න එක ල ස කොමස පැත්ති සිදධුව එක සිද්ව දේපාලධිකා ම කියන්නේ මෙතන වැදගත්මදේ දේශපාන අධිකාරයේ තියන අභිලාශය ඒගේ පරමාර්තය රටේ ජනත වෙනුවෙන් හොරුුණු දඩුවන් කරන එක සහ මේ රට අදෂි රාජක් බට ප්‍රකාශයට පත්කරන එක නම් කරලා පෙන්නන එක නම් පල්ලය අහදන්න්න පුළුවන්. දධහර බන තරන් න්නවා වැටඇැකක්වට මතකයි ඒකාලදී ඔය දෙදස් පහලේ මුල් මාසකේ පේදී අවංකව මේේ මදහත්්ච්ච ලධාරරි ඩේඩකේ පොලිසි හිටිය. ඒය රට පුරා පීර පිර තොරතුර හෙව්වා හැයි ඕවන් ගෙනාව ොරතුර වැඩක්කරන ෑමොකද එ උඩට උඩට ගිහිල්ලා නඩු ගල් කොන තැනට යනකොට අන්න තන තමයි දශ්පාලධිකර මිහත්ව. තැපිය සසාහතික අ දෙනවා බයෙන් දෙපා පොලිීසිය තියෙන්නේ ආ්ඩුවේ ව දෙ පාර්මිතු තින ආන්ඩුව මේ ඇතන දෙක උපරිම කාරක්ෂමතයයි ඩ කරලා මේ දූෂිතයන්ට නීතියෙන් දඩුවන් කරනවාම තමයි. මේ අහන්නේ ප්‍රශ්නයකක්කොත් දයාගෙන නමයි මේ මහය මගතොටටේ සහ තැන තැන මතුපරන පශ්ික් මයි ඔ මේ ීමමසන්නේ අනිකාරණාව තමයිද අපි දකින වානුමාර්දි සානායක සහෝදරය ඉල්ඟ අපේක්ෂාව අපේක්ෂක හැටියට කැපේන එක කරගෙනවා. ර්ශණීයයේ කැම්පේෙන්න අපිතේ දහ බලාගකිරඉන්නවා පුර වැැසු හට එතකොටට අපි දකිනවා කැනඩාවට යන ස්ට්‍රලියාවට යනවා විදේශ සංචාරවල නිරතවෙින් දවන්ත රැලි පවත්තනවා පැයක් හමරක් විතට එකදිකට කතා පවොත්තනවා අපි හමද විදෙශකත ලාංකිකයාව චන්දයක් බවට චන්දපිට්ටි ස්සරහට චන්දයක් බවට හරෝගන්න චන්දයක් බවට පත්කරගන්න ති ක්‍රියාව ල දේ න පා තු. මේ අවස්ථාව මේ විදෙස්කත ලාංකිකයන්ට පයිඩයක් දෙන්න කැමතියි දැන් ඔබ මදන්නව බලාපපුොරොත්තුයෙන් ඉන්නවා මේ චන්දයේදි න්ද දෙෙන් ලංකාවට එන්න. දැන් අපේරටේ චන්ද ලියාපංචිරන අවස්ථාව. ඔබේ පවුල්ලල්ට කියන්න ඕනා. ඔබේ චන්දය ඔබේ නම ඒ චන්ද හිම නාමලේගෙන ඇතුළත් කරන කියලා. ැ සමර්තැන්වල අතරක මැතිවර කාර්යාලුත් පතාාගනට ලැබුණු තොරතුරක් සමර්තැන්වල එම විදෙස්කත ලාංකි කියන්ගේ නම ඇතුළත්තුල නෑ. බ ප ල්ල කිය බ ර තාාරලා ඔබ න තුලක් ර ොදබස ලාන්ගේ පර වසිය. බ වසර කීපය කර තමයි පිටට ගිහිලතින්නේ තමන්ගේ ජීවිකා වෙනුවයි රැකයාාව වෙනවුව තය බ ටයිතියක් තින ෙරට චන්ද පාචිරන පලනදක. තිං ම කලින් කිවවාගේ අපි හම්බේන ගොඩාක්කාය දෑස් දැන් සමාර්කෙනනක් චාට ලයිට් වෙන් කරගෙනත් එන්න ලෑස් එන්න හැම දෙන මේ තීරාත්මකොයි චන්දයක් මොකද. මේකේ කඳවුරු දෙකයි තියෙන්නේෙ ගොඩක් නේ. එක පැත්තකිඉන්නේ රට විනාස කරපු රට බංකොලොත් කරපු. ඔබේ දරුමල්ල මේයටටේ තියලා අවරුදු ගණනාව කඔබට රටවල ඉතාම දුෂ්කර ජීවිත ගත කරන සලස්වපු. ඔබ ඕන ඩොලරෝලින් පවු්ගලින් නැත්තන් ඔබ වන මුදල් ඒකවලින් සුර සැපජීවිත ගතකරන දේශපාලන කණ්ඩායම ඔවුන්දැන් එක කඳුරට ගාල්ලිමින් යනවාදිනපතා ගියවසුන් ගහනවා යටින් සාකච්ඡා කරනවා කුමන්ත්‍රන කරනවා. ඒ කණ්ඩායම හරි පැහැදිලි ද අනි පැත්තින කවුද ජාතික ජනබලවේගේ දේශපාලනනායකත්වය දෙෙන හැබැයි එතනින් එහාට කියපු ප්‍රටේ පොදු ජනතාව වන අපි හැම දෙනමත් මේ කඳුර දෙකා අතර දැන් තයන මේ ගලවුට සටනක් තිය නීම මෙන්න මේ අවස්සාාවේදී එක පැත්තකින් චන්දය දෙනක විතරක් නෙමෙයි අපට අපට ගලොකු කාලයක් නෑ තව මාස හයක් යැනකොට මේ ප්‍රධාන නැතිවරනතිය අවසග න්දර මස්සයක් යන එකැන සම්පූර්ණම අගෝසු මාසය සපතම්බර් මාසය චන්දර වෙන් කරන්න අපප්‍රේල් මයි ජුන ජුනිි අමතර ප්‍රශ්නයක් ක ඔබගේ දැනුම සහ අවබෝධය සූත්‍ර යනුව දළවශයකිොත් කවදවිතර ජනාධිපතිවරණය පවත්වායිද. මම හිතනවා ව්‍යවස්සාාව හැටියට සැපතබර් දාහත ඔක්ටෝම්බ දදාහත අතර ජනාධිපතිවරන පැති යුතුමයි. ායක දේශපාල භවිතාවවිද සාමාන්‍යය අපරටේ ප්‍රධාන මැතිවරනයක් රට රා පවත්තන මැතිවරණයක් පවත්තන සෙනසුරවා දවස ඒකටයක්ක්ර ඉතුර වැඩකටයතු ඩිස්ට ැ වවා අඩු නිසා. එමුණ සෙනසුරද හතරයි තියෙන්නේ. ඔතනින් ඔක්තෝම්බර් දාහතට ආසන්නම සෙනසුරවාද ගන්නන්නේ මොකද පිතම ග වරක් ැවිල් ම පශයයක් ඇල් යම් තනක ද පටියයක් ග ග ැරන ගන් කරගන්න බැරිවු එක චද ප්‍රති පල් ල පාන ක වස් ක් ඇතුලේ. ඒ අවා ගත්තොත් සැප්තැම්බර් විසිට හෝක්ටෝම්බර් පහ බොහ වෙලාට ඔක්ටෝම්බ පහ චන්දය පවත්යටකට තියනවා ඔක්ටෝම්බර පහගල කියැන ඔක්ටෝම්බර් තන විතර වෙනකොට සියල් ප්‍රචාර කටු අවසගනවා කැනම කිව්වාගේ අගෝස්තු සහ සැපතැම්බර් මාස්ික තමයි චන්ද ප්‍රචාක ඩවලට තියෙන මාසදක යනො ගත්තොත් අපපරේල් මැයි ජුනිී ජූනිි තමයි අපට මේ සූදනගින් සඳහා ලැබෙන අවසාන මාස හතර අවස්සාන දීන එකසිේ විස්ස. මෙන්න මේකෙදී අපි ඉහල්ම මට්ටමින් සූදනන් වෙන්නඕන කිසිදු අඩුපාඩුවකට අත්තරද්දකට ඉඩතියාගන්න එපා. මොකද මේ අය මේ නැගීගෙන්න්න පොදුජන බලවේගයට ජෑග්‍රහණය ලබා නොදන්න කර පුල සිලදවල් කරයි. ආසන උදාාරණය ගත්තොත් පකිිස්ථානිතිපුුණු ඇැතිවරණය. උදන්නවා ඉන්්‍රන් කාන්ට එට ආඩු මොකරෙල ට බලහිට අය ොද කරේ කියලා ලංකාවවෙ. තිබන සූපකාර චන්ද බොහොමය ක අපි සයටට හැටප හත් වසුව දක් ජයක්‍රහණ කල තින. එතක අපිට පොළුවන් අධ්‍යක්ෂමන් ල අපිට පත්කරගන්න හැබැයි ය කරුණයග නගර ආශිත වුණු සම්පා චන්දයක ට ලබුණු සිරහතලි හයයි. අපි තමයි බහුතරය. නමුත් ශ්‍රී ලංකා න් පි පොහොට්ට සජයබ සේර්මය එකතු වෙලා ඒකොලල් අධ්‍යක්ෂමන්ලේ බහතරයක් ගත්ත. තැන්හෙම එහෙම අවදහනවක් එක තියෙනවා. ඒ නිසා. අපි මේ මාස හතරේදී දැන් අපි කරයි යන්න වගේ උපරිම වශයෙන් මේ මුළ මහත් ජනතාව ශ්‍රී ලාංකිකයන් හැම දෙනාම මතවාදීමය වශය ශක්තිමත් කරවු. ඒක මිතික ගේ නේ කරමුණකට ගෙන් දෝල. මේ ජාතික ජබලයවගේ ආණඩුවක් කියන්නේ නිකම හුදු දේශාලන ව්‍යපාරයක් බලට පත් කරගන්නවා නවේ ඒක ජාතික සටනක් නිදස් සරගලයක් ජාති මුක්ති ්‍යවාාරය ට පත් කරග ෝ අන්න ොේ විදෙ ලාක ො ද. ඒ ම ්‍රේෂ ගුප්කට ැ වරමින් ඉන්න. මේ තරම් දහට ජනාව නැවරුවන්න ඔබේ මදිහත්ව බලපෑාව. වර තරම් ්‍ර ලාංකයන් ප්‍රමාණයක් ප මැද පරද ගන්න උත්සාරමින් ඉන්න මැ පරදික යන්න අපි කැමති ප්‍රශ්යක් තින රටව ආ්ඩු විසින් එට අවසර ලබාදීමේ ප්‍රශ් යන තකොට. ංවිධාක ්‍ර ලාංකන්ටය ලපමක් වේ කියෙන පදනමින් තමයි ඇතම මද පෙදි ප සහර රැස්වම් නොකරන්න ත අප අප අක මැත්ත නිසානෙවියි. එක එක මතවාදීමේ වශයෙන් නොබ කරන මැදිහත්වීම. දෙක දැන් අපි කල්පනා කරන්න ඕන මෙතැනින් බලයගත් අරගෙන ජනාධිපතිවරණය මහචන්දෙන් ආ්ඩුව කදාගෙන රට ගොඩනැගීමට ඉතාම කඩ්නම මැදිහත්වවෙන්න ඕන. ඔබ ලෝකෙ දැකලතිනවා ඔබට ලෝකයේ විවිධාකාර දේශපල සම්බන්ධකන්තියන. ශිාලික ර්ථක මෝශයේ රාජාන්තක වශය ට සබදධක නවා නි පත්ති අපේ රටඉ ශ්‍රී ලාංකකන් සැලකුතු ප්‍රමාණයක් ඒ ඔබ ජීවතන නැරකක්වජන පපද මේ පැති ෂුිය දක් රටවල රිසර්චන් වලබන් ශේත්‍රවද ඒ රටවල ගොඩනගන පර්යේෂණ ශේෂල ඉන්න අය ඔබගේ දැනුම රටට වැදගත් ඒවගේම අපේ රටෙන් පිට ගිහිල්ලා දැන් යම් වත්තමක් උපයාගෙන තියෙන අයගේ මැදිහත්තිම රට වැදගත් ආයෝජන හැටියට සමාර්ගනක ආයෝජනමත් නේ සමාර්ගනෙක් ලෑසි රට ගොඩනගන වැඩපිළිවෙලකටඒ මුල් ඇතරම් ලබාදීලා ඒ ප්‍රතිඵලය බලාගන්න. ආජෝකය ගෙන ගැනීමේදී ඔබට ලො කාරවාරයඇතිවා. රාජ්‍ය තන්ත්‍රික අපි රටට මේ තින දූෂිත්ත කළු පැල්ලම වත්කර ගැීමේද ඔබ දධත්වන පුුවන් ඔබගේ සබදධකන් තර මගේින් අපි ඔක්කොම එක ත ඒ පත් මේ වෙලා අපි කල්පනාා කරම මැචන්දයක්ත් දිනල්ලා. සතුර සමරල තකාලයක් ගිහිල්ලා එතන ැදිහත්වන නෙේ දන් අප හිත වන මතිවා මේ රට ගොඩගන්න ඔබගේ අධදකී ඔබගේ දැනුම වගේ හැකියාව භාවිත කරණ කොහඳ කියරම් තුගනි කාරණය තමයි චන්දය මගුල්ගේ වගේන්න චන්දය දවස එදාටයනක අපි කියන්නේ චන්ද දවසට කලින් දවස එනවා වෙනුවට දවසන අතර තියලන්න ඔබද මේකෙදී හැමතිස්සම හිත ඕන මේ බලයන්නය ඔබ එනක වලක්වන්න කවරදවල් කරයිද කියන එකත්. ඒත් තරං මජර කණ්ඩායමක් තමයි රට පාලනය කරලා තියෙන්නේ ඉතිං මේක තමයි අවස්ථාව අපි ඔබ ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. බලය ලබා ගැනීමේදී බලය පවත්වා ගැනීමේදසා රට ගොඩ්න ගීමේ දේ සියල්ල දීම අපේ ලක්ෂ විසි පහත්තියක් මණවන විදෙස් කතල අංකිකයන් මේ රටේ ඒ ක්‍රියාවලිය වැදගත්ම කොටසක් ලෙස තමයි පිසල්ක නොස තුටකින් හුවත්ේ. වී කියල හිතාගෙන හනුවත් නෙමෙයි හැමුත් අපිට මතකයි දෙදස් දහනමේ නොවෙන්ම්බර් මාස දශවවිනිින් දා පවත්වරට එදුනම අවසන ජනාධපතිවරණ ද ගෝට ජනාධපති වච්ච අවස්ථාවේදී අපි දක් බ්ඩර්ණනාක ජාත්‍යන්තර ගුවන්තොට පොින් ලංකාව ඩනවා මේ බටහිර කලා අපේ ජනතාව අර ත්‍රලිය තල්ලු කරගෙන ගෝටක චායාරූපය ගහගෙන අමුතු උනකින් අමුදු ගැම්මකින් ආවඒවේසින්දැපු ඉතාලියය ප්‍රන්සේ හම රටවල්ල ඇවිල්ලා සිද්ධවෙච්ච අලකලංචියය තබි දැක්ක. එහෙම වෙන එකක් නෑනේදවේසැරේ. ඒ උන ගැම්ම සාධාරණ ඒක තියෙන් ඩෝනි. අලකලංචියට ඒයාපු ජනතාවක් කියන් ඩන්න. අපි හිතුවොත්ම ලක්ෂ හැටනමය තමයි මේ රට විනාශ කරේට බංගලොත් කරකිලා එක වැරදිනේ ඒ ලක්ෂ හැට නමයක් ජනතාව? මේ රට ගොඩනගීම සඳහා ගෝටාාවය රාජපක්ෂ මත බලාපොත්තුවක් තිබ්බා. එතකොට කැම්පේන එක හැදුනේ දේශපාලක්ටයක් නොවනකින්නේ කමුද හිට පපුග ආරක්ෂක ලේකමට ටකර රක්ෂ රම ක්කොමත් එක් ඒ දාල්කන කැපේන එක හැදුවනන්නේ පැසිල්න් කල ැේක් හොම කැපේන දන හදන්නේ. එතර එකක් කැපේනෙ වින තනි පත් ඇතරට ජනතාව අවන් ෝමනාවක් තිවනේ දේශපාන හෙමබත්ව ට ජනතාව වනිස ඒනිසා ටිකඩ්දාගෙන. සමහට ජොබ්බගෙන් කාලයක් නිවාඩුුවරගෙන හම වා ලංකාව ලංකාවික කියදන එකේවෙන ස්්‍රච්චයි වැඩ රද සමාජමාතයවල හැම තැනක ඒගොලන්ගේ කැම්පේනකරඩ ප්‍රබල වුණන එලිය ජනතා විසින් ඒකට ලබාතිපු දායකත්තුවේ. ඒ බලාපොරත්තුව සාධාරණ එමකද රටක් ගොඩගන්න නං ජනතාවගේවැනි උදයෝගයක් ඕනේ. අපේ වැදන කොතනද වැරදුනේ ඒ මහ ජනතාවගේ තිබෙන අවංක අබිලාශයට හරි යන දේශපාලන නායකත්වයක් දේශපාලන ආදර්ශයක් එක කන්ඩම බදුන්න ඉති. අපි එත්තන් දිනගේ අපි ඉතින් තියෙන්නේ මේ අයගින් ඒ දේශාන ආදර්ශය බලාපොරත්තින බෑගනෙක තමයි නේද. එක හොර පවුලක බොයිසත්්‍යයක උප දෙන්න විදික් නෑසාමා්‍ය ගෝට ර ක්ෂ ල තු හොරුටික ඔක්කම පාලිතු ගිල කැික් පත්සේ අමුතු දෙයක් සිද්ධ වෙන්නේ නෑ අපිට එත රටක් හැරි වැරදි තැන මයි. ජනතාවගේ සාධාරණ සහ උත්තුම් ගවිිලාශය මේ අයි සුපෘති වරදි කොල්ලකෑම් ඔන්න කොල්ලට රටහුුණ හැබැයි කොල්ලය බරපතල නිසාම තමයි ජනතාව ඒක තේරුම් ගැනමතික් මංගුණි වේගෙන් ැන වේෙන් දන ඇතන් සිරිසේ නත් ඔය වැඩියම කරන්නේ සිරිස ඇතනම දෙදස් පහළවේ ආණ්ඩුව හැදුනහට පස්සෙදී විදෙස්කතලාංකියෝ යම් ප්‍රණයක් ආව විච්චාව ලංකා වැඩර ඇබැයි සිරිසේන හදපු බලාපොරොත්තුව ලොක්කු ැතිනිසා සිරිසේව නොකරහම කඩා වැටීම බලාපොරතු බිඳ ගැනීම වෙචර ලකු න සිරිසි අදපුලන් ජන්දීල්ලන්න ගෝටාපිට හහි බැරිවෙන්නේ හදෝ බලාපොත්තු විසාල. ඉති ඒ පාඩන්තින අවුරුදු දහයක් දේශමාන තිහාසි පිරිපසර බලුවවන පාඩ ගඩක්ව අපිට හරි මේ වෙන්න යන්නේ ඒ මොකක්කත්නෙවෙයි මේ වෙන්න යන්නේ අපි මේ කරන්න පුළන්දේ කියනවන. අපි අන්ර්්‍රසානායක මැජිකාරයෙ වුවත් දියසෙන් කුමාරයාවත් රට ගොඩගන්න පහළවෙෙන මහාපුරුෂයා කියල් නෙමන්න කියන්නේ අපි කියන්නේ අපිට වැඩ පිල්ලක් තියෙනවා ඒ වැඩ පිල ක්‍රියාත්ම කරගන්න අවංක කැපවෙන කණ්ඩායමක් ඉන්නවා අපි මේ හදන්නේ ජාතික ව්‍යපාරයක් පොදු ජනතාවට වක් කියන ව්‍යාපාරයක් මේ මහජන ව්‍යාපාරයක් ජනතාවත්තට ඇත්‍රම් දේශපාන බලය පවරන්න අපි උත්සා කරමිින් ඉන්නේ. අන්න එතකොට දේශපාලක්ඥ අධිනිශය නොවී මගන්න ආ්ඩු කරනය තමගේ කාරරි ාරය කරල ඒ ඩියටියය කරලා අවසංගල යන හෙ ඉට පස්සේ ඉල්න් කණ්ඩායම ඒ බැටන කරගෙනකිල්ලා රට සර රගෙන යන දේශපනල ාවිත ක්ම අපි කරන්න ලාාපොත්වවෙන්නේ. මේක අර ඔබ රවටපු පැරණනි සුපුරුදු හොරකල්ලියත් එක්ක සන්ධනය කරලා විජිකිිචාව කදාගන්න පා. අවසාන ප්‍රශ්නය ඔබෙන හ ඔබ කාර හොලාන්න. අද පටිගත කරන්නේ සෙනසුරාද විකාශය කර හෙට ඉරිද. ආ ප්‍රශ්ද හන යෙන්නේ මේ මහිත නොමේක අදදැකීම් බහුල මේරටේ පපුරුවසියන්ට චන්දදායකින්ට ඉතාවත්ම වැදගත්තා වටිනා පිළිතුරක් ඔබෙන් ලැබෙනුමතඇයි අපි විශ්වාස කරන ඇතමයි ඔබගේ ජාර්තක ජනබලවේ ගාන්නුවට රජයක. දේශපාරන්න පත්වී ලබා දෙන්නෙක් ලබා දෙනවද දේශපාලන පත්වී ඒවා කොහොමදවෙන්නේ ඒවා පක්ෂයේ මධ්‍ය මහාර සම්බාව දේශපාලන මණ්ඩලය ේශාල පත්වීමම්බන්ධ ඔබේ පක්ෂස්ථාාවරය මකක්ද අපි දීර් කාලයක්ම දේශපාන පත්වීම් දකිනවා දේශපාන පත්වීම් කිව්වහම එකන්නේ සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ කුහැගීම කලු හැගීම කළුහැ ඇත්තනේක ඇ දේශපාන පත්වමීමල් පත් කල තිනීම තමයි හැබැයි දැන් මම කවදාාරණයක් ගත්තොත් දෙදස් හතර පහක් අපි සඳහන අන්ඩුව ඉන්න කාලේ අපි දිවර මතංශ කලා දිීරමතංශ තිබුණ ආතන හයක්. නාරා නි්නේසිීනෝර් නැට්ඩා ඇතුළ දීරෝ සරායි සංස්ථාව සංස්ථාව වගේ ආයතන හයක්තිබුණා ඒ ආ එතන හයට සභාපතිවරු පත් කලාන අප සාධ්‍යක්ෂ පණ්ල ඒකත් ඔන් එතන ඇත්තරම ඇමති තමයි පත් කරන්නේ යම් ආකාරයකට ඒවත් දේශපාල පත්වීම හම කිවොත් නනත් ඔබ ආරයේ දේශානව වව ම මේ මේ ආයතන අප අපි දීපු ආදර්ශය තමයි අපි පත්කරයේ ශේත්‍රයේ ඉන්න දක්ෂයෝ ඒගොල්ල අපිත් එක්ක වැඩකරාදේ චන්දය දුර්මද ගෙනවත් සැලකවනේ අපි අපි ගත්තම දෙන වගේ මි්ට කර පුළන්ද කියෙක ශේත්‍රය අදකීම්ති නොද කියන එකත මද ගත එකකා එක පැත්තකින් හඳුන් ඕවන දේශපාලන පත්වම් කියනේවා ඇද අපි සලකන්නේ අපි රට ගොඩගන්න හදන වැඩපිල්ල ක්‍රියාත්ම කරන්න පුළුවන් අවංක දක්ෂමනිසුන් තමයි අස්ථාව ලබේ. ඉළඟ රාජසේවේ ඔබහන සුපුරුදු කොවන් ප්‍රශ්ය රාජසවේ දේශපාන පත්වමපි කරණ නෑ. රාජ්‍ය සේවයට බඳවා ගැනම් කළ යුතුයි රාජ්‍ය සේවය එක නොසල කහරින් නෑ එ කරන්න බෑ අපේ සැලසුම ක්‍රියත්ම කරගන්න මහජනතාවට හොඳ සේවක් සපයන්න ඒ සඳහා සම්බන්ධී කරණය වෙන හොඳ රජ සේවාක් ඕනනි කාරක්ෂම ආසේවක් අපේ සහර ශේෂනෝල්ඩ ඇතර මදි ගුරෘතියට ගුරුවරු පහෙඩ් අතිරික්තියක් තිබුණට විශෂයට ගුරුවරු වනතාවයක්තිී. සෞකශේස්්‍රයේ වෛත්‍යයුම් ඉඳලා රශානගාර වැඩ කරනය දක්වා හැම තැනකම මිඩ්මේ පHචයි ලද හැම කෙනෙක්ගේෙම වනතාවයක්තිීන් යෝග ශේෂු ගන්නාවත්තිනො. මේවට තරග භාගලින් දක්ෂන්ට අවස්ථාවලබෙන මඳතුවාගෙනින් ප්‍රාවලි කරට. හැබැයි ඔය පාසල් මරකරු රෝවාල් කම්කරු අරවා මේ ෝයි දාගෙන දාගනායන බඳවාගින් කරනන්නේද. ඒ වැඩි අපි කරන්නේ. ස්වභාභ ස්්‍රාමි ක්‍රියාවටඇතියන්ත විශ්‍රාම ගන්නවා ඒ වෙනුවට අත්‍යවශ්‍ය බඳවා ගැින් පමණයි කරන්නේ ඉන්න අය ගෙදර යවන්නේ නෑ ඒ සසාරන මග ත ොනා දොගේ පත්ති බදන්නට පො නොරුවෙන් හරි බදුල්ලෙන් ර ල්ල රහල් පත්ති මදප කෙනවා දන්න දැන් ඒ ගොල්ල පොඩි වැට්ුපොලොකු නෑ පෛද්දරය පඩිය කම්බෙන් නෑනෑ ඒ කෙනාට ඒ අඇතකොට ඒ ගැටු මත ජීවිතය ගොඩන්න ගන පසං අවන්තනවාන්නේ සමට නයයක් කරගෙන ගයක් බඳින පතන් අරන් ඇති රුව ගමේස්ෝලෙන්ත ස්කොලක දාන්න ඇති. තමගේ අම්මතාතර බිහෙත් දෙන්න වැඩපිල්ලක් හදන්න ඇති. දරුවක් කසාද බන්දල දෙන්න කටුතු කරම ඉන්න ඇති ඒ සාමාන් හිංසක මිනිස්සු මොන විදිර පත්වීම ගත්තාත්. AI මෙතැනි එලවන් අපි කටතු කරන්නේ. ඇත්තරම ඔවුන් ලබාගන්නා වැටුපට සහ ඇතරම ඔවන්ට ජීවත්වන සරණ වැටපක් ලබාදමින් උපරිම කාරක්ෂම තේ සේවාක් රාජ්‍යංශ පමණක් නවේ පෞදජිකශ. ර රජ හත්වර ස මර්ක ට ද මේ දී මේ අයගෙන් උපරිම සේවයක් ලබාගන කටයුතු කරනවා අරවිදිිය වගේ අනවශ්‍ය දේශපාන පත්වී අපි අනිවාරය සිද්ධ නොකරනවා කියන සාතික දෙන්න පුළුව. හොඳයි ඩොක්ට. බො සූති ඔබගේ වටිනා කාලයෙන් අපි යම්මක්ෂි ප්‍රමාණයක් සොරගත්ත ද යි කියලා පුංචි සැකුත් තියෙනවා ආපු ංක වදට ි ඩ ල්ලේ ඉන්න කියලා. මේ ජයවාබතුමන්න සුබ දවසක් අන්